නවතම වීඩියෝ නරඹන්න සියත ටීවී subscribe කරන්න නවතම වීඩියෝ දැමූ සෙනින් එසෙනින් දැනගන්න bell button එක click කරන්න අලුත් පාර ඔබ දන්නවා විශේෂයෙන්ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන නවක අපේක්ෂක අපේක්ෂිකාවන් වෙනුවෙන් නැත්නම් මෙතෙක් පාර්ලිමේන්තු ප්‍රතිනිධියුට අවස්ථාවක් නොලද අපේක්ෂක අපේක්ෂිකාවන් වෙනුවෙන් ඉවෙන් කරන්නේ අද දවසේත් එවන් අපේක්ෂිකාවක සමග අපි මුණ ගැසෙන්නේ අලුත් පාරේදී ඒ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන සමන්මලී ගුණසිංහ මහත්මිය සමග විශේෂයෙන්ම ඔබතුමියගේ නම ශ්‍රී ලංකාවේ දේශපාලන ශ්‍රේෂ්ඨත්වය දැන් දීර්ඝ කාලයක් කියවෙච්ච නම විශේෂයි දේවල්ගල්කිස නගර සභාවත් එක්ක නගර සභාවේ මන්ත්‍රීවරියක ලෙස ඔබතුමීගේ ක්‍රියාකාරීත්වයෙන් අපි කතාබහ ආරම්භ කරමු. ඔව් මම හිතන්නේ දෙහිවලගල්කිස නගර සභාව තුළ මම අවුරුදු ගණනාවක් මම හිතන්නේ කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම දෙහිවලගල්කිස ප්‍රදේශයේ ජනතාවට විශේෂ වැඩ කොටසක් විදිහට කැලිකසල කළමනාකරණය කර ගැනීම පිළිබඳව එක පැත්තෙන් ප්‍රායෝගික වැඩසටහන් අපි යෝජනා කරලා තියෙනවා නගර සභාවට. ඒ වගේම තමයි කැලිකසල කළමනාකරණය නිසි පරිදි කරන්නේ නැති වෙද්දී ජනතාවත් එක්ක එකතු වෙලා ඊට විරුද්ධව බලපෑමක් කරන්න පාලකයින්ට පරිසර සංවිධාන ගොඩනගාගෙන ඒ කියන්නේ මේ නිවැරදි ලෙස කැලිකසල කළමනාකරණය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරනවා නිවැරදි කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ දරුවන් වෙනුවෙන් අපි වැඩසටහන් කීපයක් පටන් ගන්න තියෙනවා. මම හිතන්නේ විශේෂ වැඩසටහනක් තමයි අපි පටන් ගන්න තියෙන තොරතුරු තාක්ෂණ වැඩසටහන. දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම දියුණු කර ගැනීම සඳහා නොමිලේ දෙහිවලගල්කිස ප්‍රදේශයේ දරුවන්ට අපි දැනුමේ පියාපත කියන වැඩසටහන මගින් විශාල දරුවන් ප්‍රමාණයකට ඒවස්ථාව ලැබලා දීලා තියෙනවා. මං හිතන්නේ ඒක අලුත් ව්‍යාපෘතියක්. අපි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු හතර දෙනා දෙහිවලගල්කිස නගර සභාවට ලොකු ආදර්ශයක් දුන්න හතර දෙනාගේ මුදල් අපි එකතු කරලා ඒ මුදල් අපේ ප්‍රදේශයේ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ ඥානය දිනු කිරීම සඳහා යදෝපයක අදත් අපේ දරුවන් එතනම හොඳින් එහි අධ්‍යාපන කටයුතු නියැලෙනවා. ඒකෙන් මං හිතන්නේ දරුවන් අධ්‍යාපන කාලය තුළම ඒ තොරතුරු තාක්ෂණයට තියෙන දැනුම එහෙම නැත්නම් අවබෝධය ආශාව වැඩි කිරීම වැඩි කර ගැනීම නිසාම මං හිතන්නේ ඒ ශේෂ්ත්‍රයේ යොමු වෙන්න තියෙන අවස්ථාව දරුවන්ට අද උදා වෙලා තියෙනවා. ඒ වගේම පෙරපාසල් සම්බන්ධව ඒ වගේම මාතෘ සායන සම්බන්ධව අපේ විමධ්‍යගත මුදල්ලා අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ අරමුදලෙන් අපි ඒවා නගා සිටවන්න ඒ හොඳම සේවයක් ලබා සිටවීම ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම කාන්තාවන්ට එහි හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අපි විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරමින් ඒ සඳහා දෙවැන්ත වැඩ කොටසක් මේ වෙලාවෙත් කරගෙන ඉන්නවා. විශේෂයෙන්ම අපි වර්තමාන තත්ත්වය පිළිබඳව කතා බහ කරමින් තමයි කතා බහ ආරම්භ කරේ. අපි කැමති දැනගන්න විශේෂයෙන් ඔබතුමිය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දේශපාලනය කොතනින්ද පටන් ගන්නේ? මම ඒ කියන්නේ දේශපාලනයට පිවිසෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී තමයි එහි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් එක්කලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍යයොත් එක්ක එකතු වෙලා තමමගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙන්නේ. ඉන්පස්සේ තමයි මම විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ කෙලින්ම දෙහිවලගල්කිස නාගරික මන්ත්‍රීවරිය වෙන්නේ. එතකොට අවුරුදු 20 ගානයි. ඒ නිසා මේ වෙද්දී මම හිතන්නේ ඒ ශිෂ්‍ය ව්‍යාපාරයේ තුලින් ලැබපු පන්නරයත් එක්කලා විශේෂයෙන්ම රටේන කාන්තාවන්ට යම් නායකත්වයක් දෙන්න පුළුවන් වීම පිළිබඳවත් සතුටකුත් තියෙනවා. මම මෙන්න මේ ප්‍රශ්නේ සඳහා තමයි ඒ අවසරිය සකස් කරගන්නේ. දැන් ඔබතුමීගේ විශ්වවිද්‍යාල ජීවිතය වෙනකොට ජනතා විමුක්ති පෙරමුණට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හරහා දැවැන්ත බලයක් ගොඩනැගිලා තියෙනවා. ඊට පස්සේ බිඳිල යන පෙරටුගාම විපක්ෂය කොහොමද ජනතා විමුක්ති පෙරමුණට වඩා වැඩි බලයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ හදාගන්නේ? මං හිතන්නේ ඒක පක්ෂයක් තුළ විවිධ දේශපාලන සංවාද විවාද ඇති වුණ කාලයක්. ඒකෙදි රටේ තුළ වගේම ශිෂ්‍යය තුළත් යම් යම් එකඟදා හා වෙනස් වීම් තියෙනවා. එනිසා මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්.
ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් හැප්පෙන්න වෙන්න එකතු වෙන්න. එතකොට මම හිතන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය තුලත් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ මේ වෙද්දි ශිෂ්‍යෝ අතරට ගිහිල්ලා යම් වැඩ කොටසක් කරගෙන යනවා ශිෂ්‍යන්ට නායකත්වය දෙනවා හා නිවැරදි දිශානතියකට ශිෂ්‍ය ව්‍යාපාරය ගෙනියන්න උත්සාහ කරනවා. නිසා අපි හිතනවා පසුබෑම් සිද්දෙනවා. ඒ වගේම ඉස්සරහාට යන්න පුළුවන් ශිෂ්‍ය ව්‍යාපාරය එහෙමයි. එනිසා අපි හිතනවා එක කාලයකදී අඩියක් පසර තිබ්බත් අපේ රටේ සමස්ත ශිෂ්‍යෝ හෙට දවසේදී නිවර්දි මාර්ගය සඳහා යොමු වෙයි කියලා. දැන් ඒ හරහා නිවර්දි මාර්ගය පෙන්වන්න උත්සාහ කරනවා කියලා කියන්නේ ඔබතුමේ විශ්වාස කරන අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය හරහා යන්නේ නිවර්දි පාරක් කියලා. නෑ මම ඔතනින් අදහස් කරන්නේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නේ එකක්. පෙරටුගාමි සංවිධානය කියන්නේ එකක්. එතකොට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලය තුල ඉන්නවා විවිධ මතධාරණ එහෙත් පොදු ශිෂ්‍යයා වෙනුවෙන් එකතු වුණ සංවිධානය. එතකොට ඒකේ විවිධ දේශපාලන කණ්ඩායම් ඉන්න පුළුවන් ස්වාධීන අය ඉන්න පුළුවන්. එතන ශිෂ්‍යයන්ගේ පොදු ශිෂ්‍යයන්ගේ එකතුවක් තියෙනවා. එතකොට පෙරටුගාමි සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පක්ෂ දෙකක්. යම් දේශපාලන මම හිතන්නේ නායකත්වයක් හා අවබෝධයක් අඩු වැඩි වශයෙන් පක්ෂ අතර තියෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරකින් ඉන්නවා. ඒ වගේම වෙනත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් එතන ඉන්නවා. එතකොට මම අර එක පැත්තකට බලලා ශිෂ්‍යෝ කොටු කරන එක මං හිතන්නේ මම කවදාවත් මොකද මං ශිෂ්‍ය ව්‍යාපාරය තුල හිටපු කෙනෙක් විදිහට මම අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නේ පොදු ශිෂ්‍යයින්ගේ එකතුවක්. විශේෂයෙන්ම දැන් පෙරටුගාමි පක්ෂයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ යලිත් වතාවක් අත්වල බැඳ ගන්නට යන්නේ විශේෂයෙන් මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබුණු බලයේ බිඳ වැටීම යලි සකස් කරගන්න නෙමෙයි. මං හිතන්නේ විශ්වවිද්‍යාල තුළ තියෙන ශිෂ්‍ය ව්‍යාපාරයේ කාට හරි තිබුණ බලය සඳහාද මේ යන්නේ කියන එක හා යම් දේශපාලන ව්‍යාපාරයක් එක්කලා කටයුතු කරනවා කියන එක අපි එකඟ නැහැ. මොකද ඕනෙම සංවිධානයක් එක්කලා රටේ තියෙන පොදු අයිතින් වෙන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දිනා ගැනීම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සියලු ජනතාවට වෙන අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒ ඕනම මොහොතකදී මං හිතන්නේ අපිට එක්ව සටන් කරන්න, එක්ව ගමනක් යන්න, එක්ක ඒ වෙනුවෙන් අරගල කරන්න අපි විවෘත සංවිධානය. ඒ නිසා අපි බාධා තියාගත්තොත් අපි ජනතාවත් අත එක්ක බැරියරකක් දාගත්තොත් මං හිතන්නේ එහෙම දේශපාලන ව්‍යාපාරය එකතන පල් වෙනවා. එහෙම නෙමෙයි. අපි මේ සමාජයට අනුව ශිෂ්‍යයන්ට අනුව අපේ පොදු දේශපාලන දර්ශනය තියාගන්න ගමන් අපි හෙට දවසේත් එහෙම නැත්නම් අනාගතයේ සඳහාත් අපි වෙනස් විය යුතුයි. ඒ වෙනස් වීම ඇතුළු විශේෂයෙන්ම පෙරටුගාමීන්ට තිබුණ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ දැඩි විවේචනයක්. ඒ විවේචනයේ කිසියම් ආකාරයක වෙනසක් දැන් සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ හැමෝම පාඩම් ඉගෙන ගන්නවා නේ. ඒ පාඩම් ඉගෙනගෙන යම් යම් දේවල් ඒ ඉගෙන ගැනීම තුළින් තමන්ට යම් අවබෝධයක් ඇති වෙලා තියෙනවනම් ඒක සාධනීය දෙයක් විදිහට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ පිළිගන්නේ. අපි ජනතා විමුක්ති පෙරමුණ දෙසට එමු. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මීට වසර 15කට 20ට පෙර පාර්ලිමේන්තුව තුල ඉතාමත් ඉහළ ශක්තියක් හිමි කරගෙන තියෙනවා. නැත්නම් පාර්ලිමේන්තුවේ යතුරු වුණ අතර දෙන්න කියලා කරපු ඉල්ලීමත් එක්ක ඇත්තටම යතුරු ජනතාව වුණ අතර දුන්නා. එතනින් පස්සේ මොකක්ද මේ තියෙන බිඳ වැටීම? එන්නම ජනතාව තුළ තියෙන ප්‍රසාදය අඩු වෙලා නැහැ. අපි හිතන්නේ නැහැ ඡන්දවලින් රටකට පක්ෂයකට තියෙන ජනතා ප්‍රසාදය වැඩි වුණාද අඩු වෙනවද කියලා තීරණය කරන්න පුළුවන් කියලා. මොකද මේ දේශපාලනය, මේ අද පවතින දේශපාලනය කියන්නේ වැඩියෙන්ම සල්ලි වේදම් කරන්න පුළුවන් නම්, වැඩියෙන්ම බොරු කියන්න පුළුවන් නම්, වැඩියෙන්ම ජාතිවාදය අවසන්න පුළුවන් නම්, වැඩියෙන්ම චැනල් හරහා තමන්ව ජනතාවට ඇත්ත හෝ බොරුව කියාගන්න පුළුවන් නම් මිනිස්සු හිතනවා ඒක තමයි ඇත්තම දේ කියලා. මොකද මිනිස්සු අපි වැරදි කියලා කියන්නේ. මිනිස්සු දකින පේන දේ. එතකොට ඒ මත තීරණය ගන්නවා මිනිස්සු. එතකොට ඒ තීරණය ගැනීම ඔබ හිතනවද හරි තීරණයක් කියලා? නෑ, අපි හිතන්නේ. කියන්නේ අපි ජනතාවට චෝදනා කරන්නේ නැහැ. ඔබ දකින දේ තමයි. හැබැයි අපි කියන්නේ ඔබගේ දේශපාලන බුද්ධිය අවදි කරන්න ඕනේ. ඒ දේශපාලන බුද්ධියෙන් අපේ රටේ ප්‍රශ්න විග්‍රහ කරගත්තොත් අපිට පුළුවන් ඔබට ජනතාව විදිහට ජයග්‍රහණය, ජනතාව ජයග්‍රහණය කළා නෑ, රට ජයග්‍රහණය කළා නෑ. එහෙමනම් ජනතාව ජයග්‍රහණය කළා නැත්තේ, රට ජයග්‍රහණය කළා නැත්තේ ඇයි? ඒක අපි විශ්වාස කරන එක
ජනතාවටත් යම් කොටසක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට ඉතාමත් හොඳ ජනතාව තුළ දිනන ඉතාමත් ඉහළ තක්සේරුවක් ලංකාවේ දක්ෂම කතිකයින් ඉන්න තැන එතන කියලා. පක්ෂයේ නායකත්වයේ හිටපු මූලික පක්ෂයේ බිහිකරන රෝහණ විජේවීර මහතාගේ සිට මේ දක්වාම පැමිණි දීර්ඝ ලයිස්තුවක් එහෙම තියෙනවා. මේ තරම් හොඳ කතිකයක ටිකකට ඇයි ජනතාවට හරියට මේක කියලා දෙන්න බැරි වුණේ එතකොට? මං හිතන්නේ ඔබගේ ආයතනය ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. හැබැයි අපි ඉල්ලීමක් කරනවා අපිට අවස්ථාව දෙන්න. අපිට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා අපිට සමාන අයිතියක් දෙන්න. ඒ වගේම අද මේ මැතිවරණ ප්‍රචාරණ වැඩ කටයුතු වල සමාන අයිතියක් අපිට දෙන්න. එතකොට මං හිතන්නේ අපිට පුළුවන් වෙයි ඒ සමාන භූමිකාව තුළ ඉඳන් අපේ මතය නිවැරදිව ජනතාව ළඟට අරගෙන යන්න. ඒ කියන්නේ අපි කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැනේ අපේකේ සම්පූර්ණ කතාව ජනතාව ළඟට යන්නේ නැත්තම්. මොකද හොඳටම අපි දන්නවා අපේ නායක සහෝදරවරු කියන සමහර දේවල් ඇත්තටම සංවේදී ඇත්තටම මේ රටේ ඉරණම ගැන කතා කරන ප්‍රශ්න ඔබ දන්නවා ඇති සම්පූර්ණ විකෘති කරලා තමයි ජනතාව ළඟට යන්නේ. ඒ විකෘතිය නිතර නිතර ගියාට පස්සේ ජනතාව හිතනවා මේ අයගේ ඇත්ත දේශපාලන දර්ශනේ මේක තමයි කියලා. එතකොට මං හිතන්නේ අපි කොච්චර දක්ෂ වුණත් අපිට සම භූමියක් නැත්තම් ඒ සම භූමිය තුළ අපිට ඒ ඉඩකඩ නැත්තම් මං හිතන්නේ අපිට අමාරුයි. හැබැයි අපි අත්තරින්නේ අපිට අමාරුයි. හැබැයි ජනතාව ජයග්‍රහණය කරන තුරු අපි මේ ගමන යනවා. දැන් අපි ඉන්නේ මහමැතිවරණයේ අභියස. ජනාධිපතිවරණයට වඩා මහමැතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කරගන්න අවශ්‍ය කටයුතු සිද්ධ වෙලා තියෙනවා. 100%ක්ම අපි හිතන්නේ අපි සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා ඒ ප්‍රතිඵලය වෙනස් කරගන්න. ඒ කියන්නේ ජනතාවට ජයග්‍රහයි විදියට ප්‍රතිඵලය වෙනස් කරගන්න. මොකද මම හිතන්නේ මම ජනතාවෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද මේ පාර්ලිමේන්තු මැතිවරණය කියන්නේ යුද පිටියක් හරි ව්‍යාපාරිකයින්ගේ වෙන අර ෆෝරම් එකක් හරි එහෙම නැත්නම් කසිපු මුදලාලිලගේ තිප්පොලක් හරි නෙමෙයි. මේ පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථාදායක සභාව. එතකොට ව්‍යවස්ථාදායක සභාවට කවුද අපි යවන්න ඕනි? ජනතාවගේ ජීවිතේ අවුරුදු 5කට බාර දීලා අපි කියන අපේ රටේ ජනතාව අලුත් රටකට ගෙනියන්න රටට ඕන නීති සම්පාදනය කරන්න ඕන නීති සම්පාදක මණ්ඩලයකට තමයි අපි පාර්ලිමේන්තුව බාර දෙන්නේ. එතකොට මොනතරම් දැනුමක් අවබෝධයක් වගේම මං කියන්නේ උගත්කම කියන්නේ අර සාම්ප්‍රදායික උගත්කම නෙමෙයි. හැබැයි මහ පොළවේ ප්‍රශ්න ටික ඇත්තටම දැකලා ඒවට විසඳුම් සෙවීමේ තරම් ජාතික වැඩපිළිවෙලක් හදලා විසඳුම් සෙවීමේ සනම් පරිණත අවශ්‍යතාවයක් තියෙන පුද්ගලයෝ මේකට යවන්න ඕනේ. හැබැයි අපි දන්නවා පහුගිය ඉතිහාසයේ පුරාවටම එහෙම උනේ නෑ අපේ මේ පාර්ලිමේන්තු. ඒක නිසා තමයි අද මේ පාර්ලිමේන්තුව සියලු ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ. එපා කියන්නේ තිත්තයි කියන්නේ තිත්ත දේශපාලනය ගැන අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අන්න ඒ නිසා. ඒ නිසා අපි ඒක වෙනස් කර ගැනීම සඳහා මං හිතන්නේ අපි ඒ කියන්නේ සාමාන්‍ය අපේ ඡන්ද මේ කැම්පේන් එකට වැඩිය විවිධ විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරමින් විවිධ වැඩසටහන් කරමින් විවිධ විදිහට ජනතාවත් එක්ක සංවාද කරමින් යන ගමනක් තියෙනවා. අපි හිතනවා ඒ වගේම අපි කියන්න කැමති මේ අලුත් පාර්ලිමේන්තුවට ඕනේ අලුත් පිරිසක්. ඒ අපි මේ පාර්ලිමේන්තුව ඔබ ප්‍රතික්ෂේප කරලා නැවතත් අර හොරු ටිකක් ගෙනාවත් අපිට අලුත් ගමනක් යන්න බෑ. ඒ නිසා පාට පක්ෂ බලනක පැත්තකින් තියන්න නේ අලුත් පාර්ලිමේන්තුවට මේ නීති සම්පාදනය කරන්න හොඳ විද්‍යාත්මකව දකින්න හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න. ප්‍රබල කණ්ඩායමක් යවන්න කියන අපේ තේමාව තියෙන්නේ තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු යවන්න කියන්නේ අන්න ඒ නිසා. තිත්ත දේශපාලනේ තුල ඇත්ත මිනිස්සුම තෝරගත්තොත් ජනතාවට මොනවද ලැබෙන්නේ? මං හිතන්නේ ලොකු ජයග්‍රහණයක් ඒක. මොකද මේ තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු කියන්නේ මං ඔබට එකක් කියන්නම්. අපි දැන් අපේ රටේ ඒක පුද්ගල රාජ්‍ය නයි බර ප්‍රමාණය 649,335ක් වෙනවා. එතකොට 106ක ණයකාරය බවට පත් වෙලා තියෙනවා. මේ අපේ රාජ්‍ය ණය ප්‍රමාණය. ඒ වගේම තමයි ඒක පුද්ගල බදු බර. ඒ කියන්නේ හැම මිනිහෙක්ම වාර්ෂිකව 79,583ක ණයක් ගෙවනවා.
රාජ්‍ය ණය විදිහට මේ අපි ආදායමක් විදිහට ඒ ණය එකතු කරනවා. ඒ වගේම තමයි හැම කෙනෙක්ම විවිධ පෞද්ගලික බැංකු වලට වෙන්න පුළුවන් රාජ්‍ය ආයතනයකට වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන මුල්‍ය සමාගම් වලට වෙන්න පුළුවන් 319,550ක් ණය වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම මෙහෙම ණය වෙලා තියෙන්නේ අපේ රටේ ආර් පොදුවේ ආර්ථික වැඩපිළිවෙලක් නැති නිසා අංක 1 තමයි අපේ ආර්ථිකය කොහොමද අපිට දරා ගන්න පුළුවන් විදිහට මේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් දක්වා ගෙනියන්නේ දැන් අපි හොඳටම දන්නවා අපේ රටේ තියෙන මට්ටමද ඒ කියන්නේ ගොවියන්ට කුඹුර තිබුණට වැඩක් නැහෙනි පොහොර ටික දෙන්නේ නැත්තම් වතුර ටික දෙන්නේ නැත්තම් ඒ අවශ්‍ය උපදෙස් ටික දෙන්නේ නැත්තම් ගොවිය වගා කරන්නේ හැබැයි අපි කියනවා අපි යම් කාලයක් තුල මාස ගණනාවක් අවුරුද්දකට වගේ කාලයක් තුල අපි අමාත්‍යංශ අරගත්ත අපේ නායක අන්ඩ්‍ර කුමාර් දිසානායක සහෝදරයා කෘෂිකර්ම ඇමති විදිහට හිටියා ඒ කෘෂිකර්ම ඇමති විදිහට හිටපු ඒ කාලය තුල අපි පෙන්නවා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් ලැබුණේ අපේ ඇමතිවරු හිටපු කාලේ මොකක්ද අපි කරමු මැජික් එකක් අපි කරේ නෑ අපි වතුර ටික හරියට දුන්නා ඒ වෙනුවෙන් වැව් දසදහසේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා ඒ වගේම තමයි හරි වෙලාවට නිසකලට පොහොර දුන්නා අද ඔබ හිතන් මේක එක පක්ෂයක් අත තියෙන රජයක් නෙමෙයිනේ එහෙම නැත්නම් ආණ්ඩු තියෙන්න ඕනේ ඒ කියන්නේ පොහොර ඕනේද නැද්ද මහකන්නේට කොච්චර ඕනද යලකන්නේට කොච්චර ඕනද ඒ පොහොර දාන්න ඕනේ මොන කාලේද ගොවියා පොහොර ඉල්ලන්නේ මොන කාලේද කියලා ඉගෙන ගන්න ඕනේද අවුරුදු 2500ක ඉතිහාසයක් ගැන කතා කරන අපි කෘෂිකාර්මික රටක් විදිහට ඒ පොහොර යොදන්න ඕනේ කොහොමද කියලා දන්නේ නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නම් ඇමතිවරු නම් අවුරුදු 72ක් තිස්සේ මේ රට පාලනය කරලා තියෙන්නේ විහිළුවක් නෙමෙයිද ඉතින් අපේ වැඩපිළිවෙල මොකද්ද අපි මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් දක්වා ගෙනියන්න ඕනේ ගොවියා ශක්තිමත් කරන්න ශක්තිමත් කරන්න ඕනේ කියන්නේ මොකද්ද ගොවි උපදේශයේ ඉඳලා තාක්ෂණික දැනුමේ ඉඳන් අපි හදන්න ඕනේ මම ඔබට කියන්නම් පුංචි උදාහරණයක් ඒ කියන්නේ ත්‍රිකුණමල වරායේ තියෙන තෙල් ටැංකි වලට හා සමාන ටැංක් විශාල ප්‍රමාණයේ මේ ගබඩා ටිකක් තියෙන හසලක අදේ ගබඩා ටික අරගෙන රජයට පවරාගෙන අර වී මාෆියාව නැති කරන්න වැඩපිළිවෙලක් හදනවා අපි. ඒ වැඩපිළිවෙල තුලින් අපිට පුළුවන් ගොවිය ශක්තිමත් කරන්න. ඒ වැඩපිළිවෙල තුලින් අපිට පුළුවන් ඇයි රජේ නැති හිටින්න ඕනේ. ඒ වැඩපිළිවෙල තුලින් අපිට පුළුවන් ජනතාවට අඩුම මිලකට හොඳම මේ හාල් ටිකක් දෙන්න. මං ඔය එකක් කිව්වේ මේ වගේ සෑම වැඩපිළිවෙලකටම හදපු අපි ජාතික වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඒක හැදුවේ පක්ෂයක් විදිහට නෙමේ ජාතික විද්වත් සභාව හා මේ රටේ විද්වතුන් එක්කලා ඒ නිසා ජාතික ජනබලවේගයේ විදිහට මාලිමාව විදිහට අපි හදපු වැඩපිළිවෙලක් තියෙනවා. මං කිව්වේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය විතරයි. ඒ වගේම අනිකුත් සෑම ප්‍රතිපත්තියක්ම අපේ අපි හිතන්නේ මේ රටේ මූලිකම දේ තමයි මානව සම්පත. ඒකට මානව සම්පත අදට ඕන විදිහට දියුණු කරන එක කළමනාකරණය කරන එක පාලකයන්ගේ වැඩ. එතකොට ඒක ඕන දැන් අද ඔබ හිතන්නේ මේ කොරෝනා කාලය තුල සමායන අපිට අවසන් කරන්න සිද්ධ වෙනවා. තවදුරටත් අපි තවත් අවස්ථාවකදී මුණ ගැසෙමු. ඉතාමත් හොඳින් ඔබ පැහැදිලි කරගෙන ආවා මෙවර ජාතික ජනබල වේගී ප්‍රතිපත්ති මොනවාද කියන කාරණාව පිළිබඳව අපිට සතුටුයි ඔබතුමිය මුණ ගැසීම පිළිබඳව අලුත් පාර තුන. ඒ වගේම අපි සුබ ප්‍රාර්ථනා කරනවා එළඹෙන පාර්ලිමේන්තුව තුල අසනක් හිමි කර ගනිමින් විශේෂයෙන්ම රටේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දායකත්වය ලබා දීමට ඔබතුමියට අවස්ථාව ලැබේවා කියලා අද දවසේදී අපි අලුත් පාරේදී කතා බහ කළා. ජාතික ජනබල වේගයේ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කරන සමන්මුලි ගුණසිංහ අපේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීතුමිය සමග අපි එතුමියට සුබ ප්‍රාර්ථනා කරන අතරතුරේ අද දවසේදී අලුත් පාරෙන් සමුගන්නේ හෙටත් සවස හමු වෙන පොරොන්දුවත් එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.